Miss Traveler. Explore. Revive. Discover. Traveler every Saturday at 6 p.m. on Grupo Wahine. කොළඹින්දන් කිලෝමීටර 45ක් පමණ ඈතින් තමයි දැන් මේ වෙලාවේදී මම ඉන්නේ. ඉතින් ගිය සතියේ මගේ ප්‍රෝග්‍රෑම් එක බලපු කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නවා මේ සතියේත් මම ට්‍රැවල් කරන්නේ ඒ නගරෙම තමයි කියලා. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන කළුතර තමයි අද දවසේදීත් මම තෝරගත්තේ ට්‍රැවල් කරන්න. කළුතර කියලා කියන්නේ ඉතින් එක දවසකින් ට්‍රැවල් කරලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙමෙයිනේ නේද? එහෙනම් ඉතින් අද දවසේ මේ වෙලාව බෙන් වෙන්නේ ඕගලන්ට මගෙත් එක්ක එකතු වෙලා කළුතර ට්‍රැවල් කරන්න. So travelers, are you ready to travel with me? This is Miss Traveler Tamasha's Diary in Kalutara Part 2. ඉතින් අද දවසේදී මම හිතුව වෙනසකටත් එක්ක මුලින්ම මම ලොජ්ජන තැනට එනවා කියලා. ඉතින් මම සුපිරි තැනක් හොයාගත්තා. ඉතින් මෙතන නම තමයි Oasis Riverside Hotel එක. ඉතින් මම හොටෙල් එකට ඔන්න ඇවිල්ලා තියෙනවා. අයිබෝවන් ඕසිස් රිවර්සයිඩ් හොටෙල්. අයිබෝවන්. ඉතින් කොහොමද? තාම හොඳින්. හරිම පහසුවෙන් මම හොයාගත්ත ඔයගොල්ලන්ට ෂෙයා කරපු ලොකේෂන් එක මැප් එකේ Google Map එකේ පෙන්නපු විදියටම ගාන්න නියම තැනට ගෙනාවා මාව. කරදරයක් වුණේ නැහැ නේ හොයාගන්න. කිසිම කරදරයක් වුණේ නැහැ හොයාගන්න. ඉතින් අපි ගොඩාක් වෙලාවට ආගන්තුක සත්කාර තියෙන ඉතින් කෑම බීම දීලා තමයි ඉස්සෙල්ලම පටන් ගන්න. අපි ඉතින් කෑම වෙලා කාලම වැඩේ පටන් ගමු. ඔන්න ඉතින් හොඳ යෝජනාවක් කරා අපු ගමම ආරාධනා කරනවා අපි කෑම වේලක රස බලමු කියලා. ඉතින් අනිවාර්යෙන් ඉතින් ඒ ආරාධනාව අහක දාන්න බෑනේ. එහෙනම් ඉතින් අපි කෑම වේල රස බලලා හොටෙල් ටුවර් එක යමු. යමු. උදේ නම් ලෑස්ති වෙලා හිටියනේ මං එනවා කියලා. අපි අස්සත් කැමිලා කලා සිගල් තියෙනවා. විශේෂම කාරණාව තමයි හොටෙල් එකට ආපු ගමන්ම මට කිව්වා කැමල ලෑස්ති කරලා තියෙන කන්න කියලා. ඉතින් බෑ කියන්න දෑනේ. මොනවද තියෙන්නේ? නෑ අතර අස්සත් කැමල ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් ඇහෙල රස බලලාම කතා කරමු. ඒ කියන්නේ ඔයගලගේ විශේෂත්වය මම දැකපු විදිහට රිවියුස් කියවපු විදිහට ඔයගලගේ මොකද්ද විශේෂත්වය කෑමවල? ඇත්තටම බුෆේ එක. බුෆේ එකේ විශේෂත්වය තමයි අපි රස කාලක මුකුත්
අඩම් කරන්නේ. අපි සාමාන්‍ය කියන්නේ අම්මගේ හදපු කෑම රසයි කියලා. ඒ වගේ අම්මා වීණ විදිහටම ගෙදර රසටම පිළිල කරන පිළිසිඳු පිළිවෙලට. ඒක තමයි වෙනස. බොහොම ස්තුතියි. මම කියපු රිවිව්ස් වල තිබුණා මේ වැඩිපුරම ඕගලන්ගේ විශේෂම මේ බුෆේ එක කියලා. එහෙනම් ඉතින් මට ආපු ගමන්ම ඔන්න chance එක තියෙනවා රස බලන්න. Right, okay. බොහොම ස්තුතියි. Thank you. ආසම කකුලෝ මෙතන කකුලෙකුත් දාගත්තා. ඔනිතින් දැන් තියෙන්නේ කෑම වේලේ රස බලන්න. හරිම රහයි. ඔය කිව්ව වගේ මේ රසකාර කඩංගු නෑ කියලා තේරෙන. ඉතින් කළුතර පරදුව කියන ප්‍රදේශයේ තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. හරිම ලස්සනයි නේද? ඉතින් ලස්සන නිසාම තමයි අද දවසේදී මම නවතින්න මේ හොටෙල් එක සිලෙක්ට් කරගත්තේ. එතනට එනවත් එක්කම හරි අපූරු හුලඟක් එනවා. හරි නිකන් මාව වෙල්කම් කරා වගේ. ඉතින් කළුගඟ දිහා බලාගෙන අපේ හිත සැහැල්ලු කරගෙන අද දවසමට ගත කරන්න ඔන්න චාන්ස් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලොකේෂන් එක මම තෝරගත්ත ප්‍රධානම හේතුව, මේ හොටෙල් එක තෝරගත්ත ප්‍රධානම හේතුව තමයි මේ වයිබ් එක. මේ නිදහස, හිතට දැනෙන සැහැල්ලුව. ඉතින් ඒ විතරක් නෙමෙයි, මට දැන් මේ ඉස්සරහින්ම පේනවා බෝඩ් එකක් ගහලා තියෙනවා කිඹුල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඉතින් කළුගඟේ මේ විදිහට හුලඟත් එක්ක මම මේ පරිසර සුන්දරත්වය විඳිනවත් එක්කම කිඹුල්ලන්ගෙන් පරිසම් වෙන්නත් ඕනේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද දවසේ මේ විදිහට අපි කාලය ගත කරමු ඕසිස් රිවර්සයිඩ් හොටෙල් එකේ. ඉතින් අද දවසේදී මම ලොජ්ජන්න තීරණය කරපු තැන හිත හදන හිත නිවන තැනක් කියලා ඔයගොල්ලොත් පිළිගන්නවා. ඉතින් මේ හොටෙල් එක ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ සඳහා හරියනම කෙනාව ඔන්න මේ වෙලාවේදී මම කැඳවගෙන ආවා. ඕසිස් රිවර්සයිඩ් හොටෙල්හි GM ලෙස කටයුතු කරන මිස්ටර් රසික මඩුගල මේ වෙලාවේදී ඉන්නවා. ඉතාම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මිස්ටර් රසික කියන්නකෝ, කළුතරේටින් සෑහෙන හොටෙල්ස් තියෙනවානේ. ඔයාගේ මේ හොටෙල් එක කොහොමද අනිත් හොටෙල්ස් වලින් වෙනස් වෙන්නේ? මේක ඇත්තටම මෙතන තිබුණ පොඩි රෙස්ටුරන්ට් එකක් මේ ගන්නකොට අපි බුස් මේක ගන්නකොට මගේ ඡායවංශ ගන්නකොට මේක අරගෙන එයාට ඕන වෙලා තුනේ හරිය රිලැක්ස් එකේ ඉන්න, يعني බිසි මිනිස්සුන්ට රිලැක්ස් වෙන අර වාක්‍ය වේ හිත නිවන තනක් කියලා. ඒ හිත නිවන තනක්ම හදන්න තමයි එයාට මේ කළුගඟත් එක්ක හරි රූරල් ඒරියා, يعني ගම්බද පැත්තකටනේ එයාට හිතුණා මිනිස්සුන්ට හරි නිදහසේ ඇවිල්ලා හරි භාවනාවක් වගේ කරන්න, හිත නිවා ගන්න, කලබල ජීවිතෙන් ගෙවෙන්න කියලා. වසික අපි හොටෙල් එක කන්සෙප්ට් එකට යන් අපි වර්නර්ස්ලටත් මේ chance එක ආරම්භ දීමු අපි ලංකාවත් එක්කම කියලා. ඊට පස්සේ අපි මෙතන ස්ටාර් ක්ලාස් එකට මේ හෝටලි ප්ලෑන් කරලා තැන් මේ හදලා තියෙන්නේ. ඉතින් අපි බලන තවත් මේකේ ඩෙවෙලොප් කරගන්න දේවල් ගොඩක් තියෙනවා. එයාට කිව්වේ අපි ඇත්තටම මේලා තිබුණ අපි මේන්ලි කන්සෙප්ට් එකලා තියෙන මේ හිත කලබල මිනිසුන්ට ඇවිල්ලා හිත නිවන භාවනා කරගන්න තැනක් මේ හෝටලේ තුනින් මේ මිනිසුන්ට ලබා ගන්න පුළුවන් දවසක් හරි රිලැක්ස් වෙනවා නම් ඒ සතුට තමයි මගේ දැන් අපි බොසගේ මගේ දෙන්නගේ එකම බලාපොරොත්තු. ඉතින් මිස්ටර් රසික හැම වෙලේම මතක් කරන චරිතයක් තමයි ඔහුගේ බොස්. කවුද මේ බොස්? ඇත්තටම මිස්ටර් නානායක්කාර කියලා මහත්තයෙක්. ඇත්තටම මගේ මහත්තයෙක් කියන මහත්තයෙක්ම තමයි.
කිසිම දවසක කිසිම හේතුවකට මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. එයා රට ඉන්නේ විදේශගත වෙලා ඉන්නේ. රසික මේ දේ කරන්න මේ දේ කරන්න මේ දේ කරන්න මම ඉතින් අයිඩියාස් කියන මෙන්න මෙහෙමයි මිනිසුන්ගේ ඕන දේ ලංකාවේ මිනිසුන්ට මෙන්න මේක වෙන්න ඕනේ විදේශිකෙක් ආවත් මෙන්න මේක වෙන්න ඕනේ මට සම්පූර්ණ මේ ටික දීලා තියෙන ඕන දෙයක් නේ. ඒ වගේ විතරක් නෙවෙයි මට මතකයි කොරෝනා පටන් ගන්නකොට අපේ ආයතන හිටපු සේවකයන්ට මම ඇහුවා සර් කොහොමද මේක දැන් පඩි ගවාගෙන යන්න පුළුවන්ද කියලා. නෑ නෑ ඒක ඉෂුව එකක් නෑ. ඔයා කලබල වෙන්න තු ඉන්න. මම මග්ගව සල්ලි තියෙනවා මේ මිනිස්සු එනම් කන්න දෙන්න. මිනිස්සු බැරි වෙලාවට මිනිස්සුන් අයින් කරන්න බෑ. අන්න ඒ වගේ මහා අමුතු ගතිගුණ දෙන හොඳ මිනිස්සෙක් තමයි මම දැකපු අපේ චෑමන් සර්. ඉතින් ඔන්න මේ වෙලාවේදී ඉතාම ආදරෙන් මිස්ටර් නානක්කාරවත් අපි මතක් කරනවා. හේතුව තමයි ඔහු මේ ආරම්භ කරපු මේ ව්‍යාපාරය ඇතුලේ සංචාරක කර්මාන්තය දිනු කරනවා විතරක් නෙමෙයි බොහෝ දෙනාට සේවා අවස්ථා උදා වෙලා තියෙනවා නේද? ඔව් ඇත්තටම දැන් අපේ සේවක ටික බලවම 50 ගණක් ඉන්න තමතර ආරක්ෂක කට්ටියක් තියෙන 5ක් 6ක් විතර. ඒ ඔක්කොටම මේ අහල පහලින් තමයි ගොඩක් අපි ෆස්ට් ෆයිවරට දීලා තින්නේ ගම්වල ඉන්න මිනිසුන්ට. හිතන්න දැන් සාමාන්‍ය කළුතරින් පිට ගිහිල්ලා ට්‍රැවල් චාර්ජ් එකයි ආහාර ටිකයි ගත්තහම එයාගේ සැලරි එකම හිතන්නේ කොච්චර තිබුණත් මදි මම දැන් ජීවත් වෙන ඉතින්. නමුත් මේගොල්ලන්ගේ ට්‍රැවලින් පහසුකමට ඊට මදි ඊට අමතරව අපි මෙරට ආහාර පාන තුන් වේලම ලබා දෙනවා මේ ආයතනය තුනේ. ඉතින් ඒක ලොකු සේවයක් ගමේ ඉන්න අහිංසක මිනිසුන්ට 50 ගාණක් මේ යටතේ ජීවත් වෙනවා. මිස්ටර් රසික මට කියන්නකෝ ඕනෑම ව්‍යාපාර ක්ෂේත්‍රයක රැඳී සිටින පුද්ගලයෙකුට දවසින් දවස දිනෙන් දින ලැබෙන්නේ අභියෝග නේද? හැබැයි මේ ලැබෙන අභියෝග අවස්ථාවන් බවට පත් කරගන්න මං හිතන්නේ අත්දැකීම් බහුල පුද්ගලයෙක් විදියට ඔබට හැකියාව ලැබෙනවා ඇති. අපි මේ පිළිබඳ කතා කරමු. ඇත්තටම මේ කොරෝනාත් එක්ක අපිට මේ ක්ෂේත්‍රය කරගෙන යන්න බැරි තත්ත්වයට ආවා. නමුත් මං හිතන්නේ අපි කොහොම හරි ස්ටෙප් බයි ස්ටෙප් මං හිතන්නේ කන්ස්ට්‍රක්ෂන් එකේ පවා ඉතුරු වැඩ ටික නවත්තගෙන හරි සේවකු ටික ආරක්ෂාගෙන අපි දැන් යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් විදේශිකයන් අපිට මෙහෙට එනවා. ඒතර දේශීය සංචාරකයන් මෙහෙට එනවා. අපි තත්ත්වයට කියන්නේ අපි ගොඩක්ම ටීම් වර්ක් එකක් විදිහට අපි මං හිතන්නේ සමහරක් අවුරුදු වල අපි සැලරි එක ඉන්ක්‍රීමන්ට් එකක් නැතුව අපි වැඩ කරා මොකද අපේ සර් ගැන තියෙන විශ්වාසීත්වෙත් එක්කම මං හිතන්නේ අපිට වරදී කියලා අපි යනවා අපි ටාගට් එකට. තමාෂා අපි ඊගාව ප්‍රශ්නේ මගේ අහන්න ඉස්සෙල්ලා අපි ආගන්තුක සත්කාර දන්න සංග්‍රහශීලී තැනක් බොහොම එන හැමෝටම අපි සංග්‍රහශීලී අපි ඒකක් පීලම කතා කරමු මොනවාට ඒකක් දාලා දෙන්න තියෙනවා බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම මම මේ කියපු කාරණේත් එක්ක එකඟ වෙනවා ආගන්තුක සත්කාර හරිම ඉහළයි ආපු වෙලාව ඉඳන් කනවා කනවා මට බය බෑ තවත් මහත් වෙයිද කියලා. ඉතින් මිස්ටර් රසික ඒත් එක්ක මට කියන්නකෝ මේ තේක හදන අතරතුරේම කොහෙද ඕගලගේ මේ හෝටල් එක ලොකේට් වෙලා තියෙන්නේ මේක අතට ගන්නකො මම වට thank you මේක ඇත්තටම ලොකේට් වෙලා තියෙන හරි පහසුයි ඔයගලට හොයා ගන්න Google Map එකේ ගහුවොත් නම් හරි මේසි. එහෙම නැත්නම් highway එකේ යනවා සදන් highway එකේ යනවා නම් ගැලණිගමින් exit වෙලා කිලෝමීටර 10ක් තුරින් තමයි මේක පිටලා තියෙන්නේ. එහෙම නැත්නම් gold road එකේ යනවා gold road එකේ ඉඳන් නාගසන්දිගේ හන්දියෙන් කිලෝමීටර 6යි හරියටම. අපි Google Map එකේ කොහොමද search කරන්න ඕනේ? Oasis Riverside කියලා කියවහම search එකේ හරියටම වාද්දුව කියලා පෙන්නයි. නමුත් වාද්දුව කියන්නේ මම හිතන්නේ Google එකේ තියෙන ප්‍රශ්නයක්. නමුත් හරියටම තැනට ගියද්දා මම හිතන්නේ මගේ guest ලා කාටවත් ඇරදිලා නැහැ පාර ආපු. මිස්ටර් රසික මට කියන්නකෝ ඔයගලගේ හෝටල් එකේ අපි හිතමුකෝ day out එකක් ආවා කියලා. එහෙම ගෙනකොට මොනවද කරන්න තියෙන activities? ඇත්තටම අපි මේ දවස්වල day out එක අපේ ප්‍රොමෝට් කරගෙන යනවා. ඒක Saturday Sunday තමයි specially ගොඩක් guest ලා එන්නේ. ඒකට හේතුව අපි ඒකත් එක්ක buffet එකක් කරනවා. ඒ කියන්නේ unlimited buffet එකක් දෙනවා මම reasonable price එකකට. අපි අර 2400 කට day out එකක් swimming pool එකත් එක්ක morning snack එකක් pool එක ඊට පස්සේ buffet එක ඊට පස්සේ evening snack එකක් එක්ක මම හිතන්නේ ඒක තමයි අපේ වැඩියම ප්‍රොමෝට් වෙන එක මම හිතන්නේ අනිත් කට්ටිය ඊට අමතරව weddings අපේ packages වගේක් යනවා especially අපිට මම හිතන්නේ මේ මාසෙම weddings තිබුණා ඒ කියන්නේ මම හිතන්නේ අපේ customers ලාගේ reviews වල ඕන බලද හැකි අපිට ගොඩක් ඒක තියෙනවා කොහොමත් අපේ කාමර වලත් එළුවාම ගොඩක් families ගොඩක් companies ගොඩක් වෙලාවට Saturday Sunday අපි book කරලා අපේ rooms නැති තරමට එනවා Saturday Sundays වල. ඉතින් මිස්ටර් රසික මට කියන්නකෝ මේ කළු ගඟට හරිම ආසන්නනේ මේ හෝටල් එකේ තියෙන්නේ. ඉතින් අපිට බෝට්ටු සවාරියක් එහෙම සංවිධානය කරගත්තොත් යන්න පුළුවන් නේ? ඇත්තටම බෝට්ටු සවාරිය විතරක් නෙමෙයි. කළුතර බෝධිය. ඒතර කළු ගඟේ තියෙනවා මේ හරියම තැනක් පැරුණු ගල කියලා තැනක්. ගොඩක් විදේශිකයෝ එතන visit කරන්න. ඒක අපිට මේ on road උත්තර ඇහි බයි රිව යන්නත් පුළුවන්. ඒක issue එකක් නෑ. ඊට අමතරව පහියංගල එතකොට අපිට තියෙන මේ ඇල්ල තුඩුගල ඇල්ල කියලා ඇල්ලක් තියෙනවා. ඒ රිච්මන් කාසල් කියලා ලස්සන තැනක් තියෙනවා. හොලි රෝස් චර්ච් එක තියෙනවා. ඒතර කළුතර බීච් එක තියෙනවා. හරිම ලේසි. ඒ කවුරුද අපිට දැන් මේ වගේ ෆැමිලිස් හරි කම්පැනිස් හරි අපිට එහෙම ඕගනයිස් කරොත් අපි ඒගොල්ලන්ට ට්‍රැවල් ඩෙස්ටිනේෂන් අපි ගිහිලා ඒගොල්ලන් දානවා. දැන්ට තියෙන අලුත්ම ප්ලෑන් එකද අපි ඒගොල්ලන් කොහෙන්ද පිකප් කරන්න තියෙන්නේ දන්නවා කොළඹින් කියලා. තමයි ෂොප් කොළඹින් පිකප් කරලා ඕගොල්ලෝ ෆැමිලි එක අපි හොටල් එකට ඇවිල්ලා නවාතැන් දීලා ඒ හැම තැනම විසිට් කරන්න අපි දැන් ප්ලෑන් කරලා ඉවරයි.
මංහිතන බලාගන්න අප ප්‍රේක්ෂකයන්ටන හොඳ ආරංචයක්තම මිට. රසික කිවේ ඔන්නතින් ඩේව්ට එකක්ම ප්ලෑන් කරන්න ඉන්න කෙනෙක්නම් ඔබට අනිවාරෙන්ම ඔය කියපු ඇක්ටිවිටීස්ල අදකිම ලබන්නත් නුදුරු අනාගතයේදී හැකියාව ලැබෙනවා නේද. ඉතින් මට කියන්නක මිට. රසික ඊළඟ ප්‍රශ්නම් මං අහන්න ඇතටම මේ ඉන්ඩස්ට්‍රේකට සම්බන්ධ දෙයක් නෙමේ. හැබැයි මේ වගේ බාරදුර රාජකාරයක් කරනකොට අනිවාරෙන්ම ෆැමිලියකෙන් ලොකු සපෝට් එකක් අපිට ලැබුන් නැත්තම් මේ දේ හරියට කරගෙනයන් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මං හිතුවා අනිවාර්යෙන්ම අපි ෆැමිලි එක ගැන කතා කළ යුතුමයි කියලා. ඉතින් ජී මහත්තයගෙන් මං අහන්නේ කොයි වගේ සපෝට් එකද ෆැමිලි එකෙන් ලැබෙන්නේ? තමාෂා ඇත්තට මේක හරි බිසි ලයිෆ් එකක් වගේ පෙවුනට හැබැයි මට බිසි එකක් නැහැ මේක ඇතුලේ. මං හරි රිලැක්ස් එකේ තමයි වැඩ කරන්නේ. හැබැයි මගේ ගෙදර කට්ටිය නමට බබාලා 3 දෙනෙකුයි වයිෆුයි අබක දවසක්වත් මම නිවාඩු ගන්නෙ නෑ. ස්පෙෂල් රික්වෙස්ට් එකක් සර්ගෙන් අරගෙන මිස මම නිවාඩුවක් ගන්නෙ නෑ. මොකද ගෙදරින් කොහේ හරි යන්න වුණොත් මම සර්ට ගිහලා තමයි එන්නේ. සර් සමහරවිට බලෙන් අරින්න මම නිවාඩු අද නිවාඩු ගිහිල්ලා ගෙදර එන්න කියලා. එහෙනම් ඉතින් අපේ ගෙදර වයිෆ්ටත් එහෙම නෑ. එයාත් හරි ආසයි මේකට. එයාලත් මෙහෙ නිතර එනවා එනවා. අපි යාළුවෝ මතක් කරමු නම් කියන්නේ තේ. මගේ වයිෆ් තුෂාරේ මේ දූල දෙන්න දුවයි පුතාලා දෙන්නයි. Miss Traveler every Saturday at 6 p.m. on Rupawahini. Miss Traveler, Tamasha's Diary. ඔනදම ලෑස්ති වෙන්නේ කළුතර කියන නම හැදුණු විදිය ඔයගලන්ට කියලා දෙන්න. කළුගන් තොට කියන නම බිඳිලා තමයි කළුතර කියන නම හැදිලා තියෙන්නේ. කළුගන් තොට පසුකාලීනව කළු තොට වෙලා ඊට පසුකාලීනව තමයි කළුතර කියන විදිහට නම් කෙරුණේ. ඔයගොල්ලෝ දන්නවද පෘතුගීසීන් ලන්දේසීන් විතරක් නෙමෙයි ඉංග්‍රීසීන් කළුතර බලකොටු හදපු නිසා මේ කළුතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි 11 ශතවර්ෂයේදී తాවකාලික අගනුවරක් බවටත් මේ කළුතර පත් කරගෙන තිබුණා. ඉතින් කළුතර අපට ට්‍රැවල් කරන නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මම මගේ ප්‍රෝග්‍රෑම් එකේ මම ට්‍රැවල් කරන තැන්වල විශේෂ කාරණා ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නවානේ. ඒ නිසා තමයි කළුතරවට මම ට්‍රැවල් කරනකොට මේ වටින කියන කරුණ ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්නේ. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. කළුතර ජීවත් වෙන ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක අපිට දකින්න පුළුවන් සුලභ වාසගමක් තියෙනවා. ඇත්තම කිව්වොත් වාසගම් 3ක් තියෙනවා. අපිට ජීවත් වෙන කළුතර ජීවත් වෙන ජනතාවගෙන් 90%කට වැඩි සංඛ්‍යාවකදී අපිට දැක බලා ගන්න පුළුවන් යටත් විජිත වාසගම්. ඒව තමයි පෙරේරා, එතකොට ප්‍රනාන්දු, එතකොට සිල්වා කියන වාසගම් අපිට බහුලව සුලභව දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. Miss Traveler, Tamasha's Diary. ඉතින් මිස්ටර් රසික ටිකක් රැබෝ වීගෙන අතෙන්නේ නේද? ඉතින් ලොකු චැලෙන්ජ් එකක් වුණා. අද දවසේදී ප්‍රෝග්‍රෑම් එක කරගන්න බැරි වෙයිද කියලා ගොඩක් බය හිතුණා මේ කාලගුණයත් එක්ක. හැබැයි ඉතින් අපිට ආශිර්වාදය ලැබුණා හොඳට ප්‍රෝග්‍රෑම් එක කරගන්න. සහ ලොකු සපෝට් එකක් මට ඔබතුමා ඇතුළුව කාර්යමණ්ඩලයෙන් ලැබුණා. බොහොම ස්තුතියි හැම දෙයකටම. හැබැයි පුංචි අඩුපාඩුවක් වෙනවා. ඔබතුමාගේ මේ ආයතනය ප්‍රමෝට් කරන්න කොයි විදිහට අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ඕගොල්ලන් හොයාගන්න කියන කාරණාව අපි මතක් කරමු. සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් තියෙනවා නම්, දුරකථන අංකයක් තියෙනවා නම් ඔන්න අවස්ථාව තියෙනවා සඳහන් කරන්න. ඕසිස් රිවර්සයිඩ් කියලා තියෙන Facebook page එකක් තියෙනවා අපේ අපේම එකක්. ඊට අමතරව www.oasisriverside.com කුවහම අපේ වෙබ්සයිට් එක තියෙනවා. ඒ වගේම 0034 2040 421 අපේ මේ නම්බර එක. මගේ පර්සනල් නම්බර් එකක් තියෙනවා 0772 93 22 160. ඕන වෙලාව කතා කරන්න. 24 අපි අන්සක්ස් දෙනවා. ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ කළුතර සුන්දර මුහුදු වෙරළ තීරය. මේ සුන්දර මුහුදු වෙරළ තීරය මේ අවට ප්‍රසිද්ධයි බීච් වොලිබෝල් වලට.
කණ්ඩෑම් වශයෙන් ඇවිල පිහිනන්න, එතකොට හිරු බැසගෙන යනකොට ඒ දර්ශනය බලන්න. ඒ විතරක් නෙමෙයි, හිරු බැසගෙන යනකොට විවේකීව ඇවිදින්නත් මෙතනට කට්ටිය ගොඩාක් එක්රැස් වෙනවා. ඉතින් කළුතරාවට ඔබ ට්‍රැවල් කරනවා නම් අනිවාර්යෙන්ම මේ සුන්දර මුහුදු වෙරළ තීරයට එන්න අමතක කරන්න එපා. ඔගොල්ලෝ දන්නවා අද දවසේදී මම ට්‍රැවල් කරන්නේ කළුතර කියලා. ඉතින් කළුතර අද දවසේදී ට්‍රැවල් කරන අතරතුරේදී වැඩි වෙලාවක් මම කාලය ගත කරේ ඕසිස් රිවර් සයිඩ් හෝටල් එකේ. ඉතින් දැන් නම් ගොඩක් බඩගිනි, දන්නේම නැතුව රෑබෝ වෙලා. ඉතින් දැන් මේ වෙලාව වෙන් වෙන්නේ මගේ රාත්‍රි ආහාර වෙල ගන්න. යා අද දවසේදී වැඩි වෙලාවක් මම ගත කරේ මේ හොටෙල් එකේ. ඉතින් කෑම බීම වලින් නම් අඩුවක් නැහැ. ඒ තරම් හොඳ ආගන්තුක සත්කාර ටිකක් මට මේ හොටෙල් එක ඇතුළෙන් ලැබුණා. ඉතින් ඔන්න දැන් මට මුලින්ම සුප් එකක් ලැබිලා තියෙනවා. මුලින්ම සුප් එකේ රස බලලා අපි යමු නේ. ඇත්තටම රහයි. අනිවාර්යයෙන්ම මේ හොටෙල් එකේ කෑම ගැන නම් මතක් කරන්න ඕනේ. මාරම රසයි. ඉතින් මම හිතුවා මේ ප්‍රෝග්‍රෑම් එකේ මගේ මිස්ට්‍රාවල වැඩසටහනේ පුංචි වෙලාවක් වෙන් කරන්න ඕනි කියලා, මේ තරම් රසට කෑම හදපු කට්ටිය ඔයගලන්ට පෙන්වන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාව වෙන් වෙන්නේ මේ රස කෑම වේල හැදුවේ කවුද කියලා ඔයගලන්ට පෙන්වන්න. අන්න ඉතින් ඒගොල්ලෝ එනවා. අයිබෝන්. අයිබෝන්. හරිම රසයි කෑම. මම උදේ ගත්ත කෑම වලත් මාර රසයි. ඔයගොල්ලෝ බිලීව් කරනවද මම දෙවහරක් බෙදාගෙන කෑවා. බුෆේ ගන්න තිබ්බේ. බඩ කියන්න කොහොලගේ නම මොනවාද කියලා? මම නිරෝෂන්. එතකොට ඔගොල්ලෝ ගොඩක් කලද මෙහෙ වැඩ කරන්න පටන් අරන්? අවුරුදු 3ක් වෙනවා මෙහෙ ඇවිල්ලා. එතකොට ඔගලන්ට එන පාරිභෝගික එහෙම නැත්නම් ඔගලගේ කස්ටමර්ස්ලා වැඩියම ඉල්ලුම තියෙන මොන ඩිෂ් එකටද? හැම ඩිෂ් එකකටම වගේ කැමතියි. මොකද අපි අතින් හදන කලාකාර රයිස් වර්ග බුෆේ වලින් ගොඩක් ඒගොල්ලෝ කැමති වෙනවා. ඒ කියන්නේ වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ බුෆේ වලට නේද? මොකද මම Google reviews ගොඩක් කියවුවා. ඒක හැම වෙලේම කටිය කියලා තිබ්බ ඔගලන්ගේ මේ බුෆේක මාර රසයි කියලා. ඉතින් ඒක ගොඩක් කමෙන්ට්ස් දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද දවසේදී මට මේ තරම් රස කැම වෙලා හදලා දුන්නට. ඉතින් අතර මාර රහයි කියලා මං ආයි ආයි කියනවා කෑම. ඉතින් මේ රසට කෑම හදපු අයව තමයි දැන් ඒ ඕගොල්ලෝ දැක්කේ. ඉතින් ඔන්න කළුවරත් වැටිගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද දවසේ මගේ වැඩසටහනට ලැබෙන වෙලාවත් මේ විදියට අවසන් වෙනවා. හැබැයි හරියටම තව දවස් 7කින් මං එන ඕගොල්ලන්ගේ ගෙදරට ඔගොල්ලෝ ගියපු තැනක් හරි ගියපු නැති තැනක් හරි වෙනස් විදියට එක් කරගෙන යන්න. එහෙනම් මං ගිහින් එන මේ මිස් ට්‍රැවල තමාෂාස් ඩයරි. What is travel? Miss Traveler, Tamasha's Diary.